ඇත්තටම ආතතිය තමයි මේ හැම දෙයකටම හේතුව. ඇත්තට ගත්තහම දැන් දවස පටන් ගන්න. ගතන් ගත්ත වෙලේ ඉඳන් ආතතියෙන් තමයි වැඩ කරන්නේ. අපිට දැන් ඇඳ ගන්න ඕන, වියන්න ඕන, ළමයි ඉස්කෝලේට දාන්න ඕන. ඇත්තටම ඉස්කෝලේට ළමයි වරන් යන්නේ ගොඩක් වෙලාට දෙමාපිය අරන් යන්නේ පරක්කු වෙනවා. සමහර විනාඩි දෙක තුනක් පරක්කු වෙනවා. ඊට පස්සේ අම්මලත් දුවනවා, ළමයි දුවනවා ගේට්ටුව ළඟට. ඊට පස්සේ ගේට්ටුවෙන් ළමයි ඇතුළට ගිහිල්ලා පරක්කු වෙලා ළමයාත් අඩනවා. ළමයි ඊට පස්සේ ආතතියෙන් පෙළෙනවා. අන්තිම ඒක ටික. ඊට පස්සේ ළමයි ඉතුරු වැඩ කටයුතුත් ඇත්තටම අකර්මණ්‍ය වෙනවා මේ ප්‍රශ්නේ නිසා. ඒතර ඇත්තටම කාල කළමනාකරණය ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඒක හන්ද කලින් ඒ කල් වේලා ඇතුව ගොඩක් දේවල් රැටිස් රැස්ති කරලා ඒව කරාම ගොඩක් දුරට උදේ තේ වෙන අතතිය වළක්වා ගන්න පුළුවන්. ඒකම දැන් වැඩපොළට යනවා. වැඩපොළට යන අම්මට එතන ලේසි නෑ. එතනත් ප්‍රශ්න. මොකද දැන් මේක මං කෝ ආති කතා අම්මා තාත්තා විතර මේ තම්මයි තාත්තා දෙන්නම රස්සාවට යනවා. ඉතින් අම්මයි තාත්තා දෙන්නම හම්බ කරනවා. ඉතින් දැන් වැඩපොළේ ප්‍රශ්නත් එක්ක දැන් ඒව ඔළුව තියාගෙන තමයි ගෙදරින්. දැන් දරුවව ගන්නවා අර ප්‍රශ්න ඔළුවේ. ඊට පස්සේ කල්පනාවන්නේ දරුවා කියනවට අහුම්කම් දෙන්න වේලාවකුත් නැහැ. ඇත්තටම දරුවට සක්‍රිය සවන් දෙන්න ඕනේ. ඇක්ටිව් ලිස්නින් අර ඩොක්ටර් දර්ශනල කිව්වා වගේ ඇක්ටිව් ලිස්නින් සක්‍රිය සවන් දීම ඉතා වැදගත්. ඒ සවන් දෙන්න ඕනේ දරුවට ඕන වෙලාවට. අපිට ඕන වෙලාවට නෙමෙයි. සම්මුදේ ආතතිය ඉන්න අම්මා එයාට ඕන අම්මේ දැන් කතා කරන්න බෑ පුතා දැන් කතා කරන්න මට වෙලාවක් නැහැ. මට කොච්චර දේවල්ද ඔයා දන්නේ නැහැ. පොලිස් කියන ප්‍රශ්න කියලා. තාත්තා තේකක් හදාගෙන බොනවා අම්මා අර ආතතිය වැඩ කරනවා. ඔව් දැන් හිතන්නේ දැන් අම්මා ඉස්සර තිබුණේ ගෘහණිය කියන්නේ තාත්තා තමයි ගෘහමූලික. එයාට ඉතින් රස හම්බ කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා සැපට ඉන්න පුළුවන් කියන ආර්ථික රටාව තමයි තිබුණේ. දැන් එහෙම නෑ. අම්මත් ගෘහණියත් වුණාට තාත්තත් ගෘහමූලික වුණා. තාත්තත් ගෘහණියකට උදව් කරන ඇවිල්ලා වැට්ට යනවා. දෙන්නම් රස්සා කරලා දෙන්නම් මහන්සි වෙලා එන්නේ. අම්මා විතර නෙවෙයි තාත්තත් මහන්සි වෙලා එන්නේ. තාත්තා වගේම අම්මත් මහන්සි. ඒතකොට අපිට කියන්න බෑ එක්කෙනෙක් ටීවී බල බල ලස්සන්ට රිලැක්ස් වෙලා ඉන්න බෑ. ඉතින් අම්මත් ඒ වගේම අම්මා හරි තාත්තා හරි සමහරට අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සමහර ෆැමිලිස් වල තාත්තා වළංකෝ දෙන්න පවා ලැස්සෙලා ලැස්සෙලා ඉන්නවා. දෙන්නත් එක ඇත්තටම දෙන්නත් එක එකතු වෙලා කතා කරලා කරාම ඇත්තටම කන්ෆයින්ඩ් රිලේෂන්ෂිප් එක ඒ දෙන්න අතරෙත් ඇති වෙනවා. ළමයි එක දකින්න. ඔව් ළමයි දකින්න. නැත්තම් වෙන්නේ අර වැඩපලේ වෙන ආතතිත් මහ ගෙදරට කියලා. ගෙදර ස්වාම් පුරුෂයා හරි කාර්යයක් කරන්න දුක. අන්තිමට ඒක දරුවන්ට යනවා.